ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. එය අනුව WTI බොරතෙල් බැරලයක් $92.61 සහ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් $98.57 ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙරටට ගෙන් වූ උරල් නැමති බොරතෙල් වර්ගය අඩු වී ඇති බවයි ලෝක වෙළඳ පොල පෙන්වා දෙන්නේ. මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් වන්නේ නැති බවයි. කෙසේ වෙතත් ඉන්ධන මිල අඩු වේ යයි සිතා ඉන්ධන අලවි නියෝජිතයින් ඉන්ධන ඇනවුම් නොකිරීමට කටයුතු කර තිබුණා. ඒ හේතුවෙන් දිගු ඉන්ධන පෝලිම් යලිත් හටගත්තා. එලෙස හටගත් ඉන්ධන පෝලිම් තව මත් දක්නට ලැබෙනවා. ලොකු මේකක් වෙලා තියනේ. මේක අපිට අයරුත් නෑ. මේ තෙල් ගාන්න ඇවිල්ලා දැන් පෑ තුනක් ඉන්නවා. නමුත් පුරොත්තු වලින් කියනවා තෙල් තියනවා කියලා. නමුත් මේක බොරු කතා. මේක ඇත්ත සිද්ධිය කාටත් දන්න මේක මොනද වෙන්නේ කියලා. මේක අපිට එපා වෙලා තියනේ. මේ රස්සාව පුළුවන් ආණ්ඩුව අපිට රස්සාව දෙන්න කියන්නේ. ඕක කරන්න හැර දුවාගන්න බැරිද? මොකද හැරක දුවාගන්න වෙන්නේ නැහැ. ඉතින් පෑ දෙයක් සිත තුනක් බෑ. මෙතන හිටියට පස්සේ කොහමද හැර දුවන්නේ? මිල සූත්‍රය හරිහැටි ක්‍රියාත්මක නොවීම මෙම තත්ත්වය උදාවීමට හේතුව බවයි පෞද්ගලික ටැංකි රථ හිමියන් පවසන්නේ. සෑම මාසකම 30 වෙනිදා වෙන විට ඉන්ධන පිරුම්හල් වලට අවශ්‍ය වන තොග ප්‍රමාණය ඔවුන් රැස් කරගෙන තිබුණා. ඔවුන් බලාපොරොත්තු වුණා මිල සංශෝධනයක් සිදු වෙයි කියන එක. එම හේතුව උඩ ඔවුන් ඉන්ධන ඇනෝම් කිරීමෙන් ඉන්ධන ඇනෝම් කිරීම කළත් මුදල් දැමීමෙන් වැළකී සිටියා. එම හේතුව මත තමයි මෙම තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒට එම තත්ත්වය නිර්මාණය වීම තුළ එම තත්ත්වයට වෙදුම්කරුවන්ට දෝෂාරෝපණය කිරීම කවුරු හරි කරනවා නම් ඒ අසාධාරණයි. ඒට නිසි ක්‍රමවේදයක් තුළ මෙම ඉන්ධන මිල අඩු කිරීම සහ වැඩිවීම සිදු නොකිරීමේ ප්‍රතිඵලයක් හැටියට මහ ජනතාව අද ඉන්ධන පිරුම්හල් තුළ විශාල ලෙස රොක් වෙලා ඔවුන් විශාල පීඩනයකට පත් වෙලා තියෙනවා මේ වෙනකොට.